අපු නිවාස මොන පහසුකම් ඇතුළේ ගෙනලා හදලා තිබ්බත් ඒ ප්‍රජාව එතන ස්ථාපිත කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවාද අපේ රටේ? මේ වෙනකොට ඒ ප්‍රශ්නයට අපි අඳුරගෙනක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට ඇත්තටම සමහර ලාට කල්පනා කරාම උත්තරයක් නැහැ. මොකද හැමදාම එන්නේම මේ කණ්ඩායමමනේ. දැන් අර අපි සභාපතිතුමා වගේ නිවසක් දුන්නාම නිවස කාලේ ගෙවාගෙන ගිහිල්ලා අවසන් වුණාම ඒක විකුණලා ආපහු එනවා ගයක් නැහැ ඉන්න තැනක් නැහැ කියන එක. සමහර දවස්වලට ළමයි ඉස්කෝලේ අරන් යන්නේ නැතුව මහජන දිනයට හිටවන ළමයවත් අරගෙන ළමයව පෙන්නගෙන අපිට මේ ඉන්න තැනක් නැහැ ළමයව තියාගෙන ඉන්න බෑ මේම කියන ඒ අවස්ථාවල් විශාල විදිහට දැකලා තියෙනවා. ඉතින් මේකට අර ක්‍රමවේදය අනුව කටයුතු කරන්න කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ නැතු ඒ දැන් ඒකට ඇමතුවා දැන් ඇමතුවා දේශපාලඥයකින්ද මම කෙලින්ම අහන්නම්. දැන් ඕකට ප්‍රශ්නේ තියෙන්නේ කොළඹ දේශපාලන ඇතුළෙත් තියෙන්නේ ඕගමද අර දේශපාලඥයව හරි කමන්නේ නැහැ පුතා උකට දෙන්න ලිස්ට් එක නම දාගන්න කියලා කියනවා. ඊට පස්සේ අනිත් මම ඔය පෝස්ට් එක ගාන නැත්තම් මම මේ වැඩේට යන්න මට ගියක් දෙන්න කියලා තිල්ලා. දේශපාලනේත් උකට බද්ධ වෙලා තියෙනවා. ඇමතුවා අපි විරුද්ධව කතා කරනවා. ඇත්තට දැන් අපි දකින විදියට දේශපාලඥයන්ගේ ලියුමකකින්වත් එහෙම ආයේ එන්නේ නැහැ. සමහර අවස්ථාවල් වලදී විවිධ දේශපාලන කාර්යාල වලදී ඒ ප්‍රශ්න වලට උදේ මොකද ඒ ඉන්න බලයට ඉන්න ආණ්ඩුව තුල ඉන්න කඩවුතු කරන අය මේක මෙහාට මේක දෙන්න කියන ඒ කාලෙකද නමුත් මේක අපි ඇත්තරම ප්‍රසන්න රණතුන් එමත්තුමා ඒ ක්‍රමවේදය විශාල විදිහට වෙනස් කරගෙන යනවා. ඒ කියන්නේ අහිංසක මිනිහා කවුද හඳුනාගත්තේ මේ මනුස්ස ගැන හොයලා බලලා මේක විය යුතු කාරණාවක් නම් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න උත්සාහ කරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඒක අමාත්‍යංශ මට්ටමිනු නිලධාරිත් එක තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒක මොන විදියකදී ඉස්සරහට වෙයිද කියන එක අපිට කියන්න බෑ. නමුත් මේක විසදාගත යුතුයි කියන මතයට අපි ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම ප්‍රසන්නමත්තුමා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩපිළිවෙල වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරගෙන එයාට ක්‍රමවේදයකට ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. ඉතින් මේක ඇත්තටම 100%ක්ම මේක ඉවර කරන්න පුළුවන් ඒ කියන විශ්වාසය අපිට තියන්න අමාරුයි. ඉතින් අපි ඉස්සෙල්ලා අපි සභාපතිතුමා කිව්ව වගේ විදේශ රටවල් වල ඉන්න අයට අවස්ථාව දෙනවා වගේම අපිත් අපේ අමාත්‍යංශයත් ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියත් ඒ වගේම විදේශ සේවා නිවස කාර්යාංශයත් එකට එකතු වෙලා විදේශ රටවල ඉන්න අයට නිවාස හදාගන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒක ක්‍රමවේදය අනුව අපිට අපේ රටේ ඩොලර් අවශ්‍යතාවය තියෙන යට ඒ ඉන්න රටේ පාවිච්චි කරන ඩොලර් වලින් අපිට මේක ගෙවන්න පුළුවන්. ඒක වගේම අපි ඒ අයට නිවස හදා ගන්න පුළුවන් අවස්ථාවක ණය පහසුකම් දෙන්නත් බැංකුවත් එක්ක සාකච්ඡා කරගෙන වැඩපිළිවෙල කරත මේ වෙනකොට අපි එක අධිකාර කීපයක්ම සාකච්ඡා කරගෙන ඉඳලා අපිට විශාල ප්‍රමාණයක් ඒ වගේ විදේශ නියෝජිත කාර්යංශයත් එක්ක අපේ නිවාස සංවර්ධන අධිකාරියත් එකට එකතු වෙලා අපි ඒ සලස්මල් හදලා දිනවා නිවාස ක්‍රමවේද 3-4කට අපි හදලා දිනවා සයිල්ස් 3-4ක්ම තියෙනවා ඒවත් එක්ක ඒ අය දැන්ට අපි 1500ක 2000කට ආසන්න ප්‍රමාණයක් අපින් ඉල්ලීම් කරලා තියෙනවා මෙන්න මේ ක්‍රමයටද. ඒ වගේම විශේෂත්වය තියෙන්නේ මේ රට ඉන්න කෙනාගේ තමන්ගේ ඉඩමේ තමන්ට නිවසක් හදාගන්න අවශ්‍යතාවය තියෙනවනම් අපි ඒ වෙනුනොත් අපි කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ඒ අයට ඉඩමක් නැත්තම් ඒ අය සමහරවල් අපි යමු දුර පළාතක අපි බදුල්ල එක්ක මයංගනේ අපේ ප්‍රදේශ කෙනෙක් රට ඉන්නවනම් එයාට අවශ්‍යයි එයාගේ දරුවෝ දෙමව්පියෝ ගෙනල්ලා නුවර පදිංචි වෙන්න. අන්න ඒ අයටත් එහෙම නැත්නම් කොළඹට එන්න ගම්පහට එන්න එහෙම නැත්නම් ගාල්ලට මාතර කළුතරට යන්න අන්න ඒ අයටත් ඒ ප්‍රදේශවල ඉඩම් ලබා දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කළා. අපිට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් දැන්ට අවිල්ල තියෙනවා. තිබිකද අපි විශ්වාස කරනවා ඉතින් අපේ ගම්වල ඉන්න ඒ ජනතාවගේ අවශ්‍යතාවයත් මේ කාලය තුල අපි ඉෂ්ට කරන්න පුළුවන් ඒ කියලා.